සිහින ගෙනෙන කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව. ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ බංගලාවට එන අලුත් කෙනා නිසා තානියට වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, share කරන්න කියලා. ඇත්තටම යාළුවනේ මේ බංගලාවට අලුතෙන්ම එන්නේ ෂෙරින් මැඩම්ගේ ආරක්ෂාවට. ඒ එවන්නේ රොනාලියා. මොකද දන්නවද? ෂෙරින් නිතරම වගේ කිව්වනේ එයාට මේ බංගලාවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආරක්ෂාව ගැන ලොකු ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙනුවෙන් ජගත් කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ හින්දා තමයි රොනාලියාට මේ වෙලාවේ එන්න පුළුවන් කමකුත් නැති නිසා අනිවාර්යෙන් ෂෙරින්ගේ ආරක්ෂාවට මේ විදියට කෙනෙක් එව්වේ. ඉතින් කොහොම වුණත් තානියා හැමදාම වගේ බංගලාවේ ප්‍රශ්න ටික විසඳ ගන්න උත්සාහ කරන්නේ එයාලම ඇති කරලා. අනිත් එක එයා ඒ හැම දෙයක්ම කරන්නේ ඒගොල්ලන්ගේ ටාගට් එකට යන්න. තානියා මේ වෙද්දි එයාල ගැන හිතලම විතරයි. අනිත් එක බංගලාවේ කිසිම කෙනෙක් ගැන කිසිම තැකීමක් නැහැ තානියාට. මොකද බංගලාවේ මේ ප්‍රශ්න ටික විසඳ ගන්න උත්සාහ කරන්නේ ජගත්ම විතරයි. ඒ වගේම දරුවන් වගේම සත්සරණිත් ලොකුම පීඩනයකින් ඉන්නවා. මේ වෙද්දි බංගලාවේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔළුව උස්සන්න පුළුවන් කමක් මේ කාටවත්ම නැහැ. මොකද කිසිම දෙයක් විසඳෙන තත්වයක නැති හින්දා. ඉතින් ඒකට හේතුව වෙන්නේ තානියාල හැමදාම වගේ අලුතෙන් යමක් කරනවනේ. ඒ හින්දා තමයි ඉවරයක් නොවෙන්නේ. ඉතින් මේ අලුතෙන් එන කෙනා බංගලාවට ආවට පස්සේ මුලින්ම ගුණරත්නත් එක්ක කතා කරලා බංගලාවට එද්දි ඉසෙල්ලම මුණ ගැහෙන්නේ ඇත්තටම තානියා. තානියා මෙතනදී සමච්චලේටමයි කතා කරන්නේ. ෂෙරින්ගේ ආරක්ෂාවට ඇයි බංගලාවට ආවේ? එය එව්වේ කවුද විස්තර ඇහුවට කිසිම දෙයක් එයා කියන්න සූදානමක් නැහැ. මොකද එයාවේ ෂෙරින් මැඩම් වෙනුවෙන් කියලාම විතරයි එයා මෙතනදී කියන්නේ. ඉතින් මම මේක බලාගන්නම් කියලා තමයි ඇත්තටම තානියා යන්නේ. ඉතින් කියන්නේ ඒ කෙනා ආව ගමන්ම ඔයා ආවට එයත් එක්ක නම් වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. එයාට පිස්සු කියලා මේ වෙලාවේදී අනිවාර්යෙන් තානියා කියනවා. ඉතින් ඒත් කියනවා මම ආවේ ෂෙරින් මැඩම් මුණ ගැහෙන්න මිසක් ඔයාව මුණ ගැහෙන්න නෙවෙයි කියලා. ඉතින් ෂෙරින් මැඩම් ඉන්න තැන පෙන්නන්න කිව්වට පස්සේ අනිවාර්යෙන් එතෙන්ට රෝස දුවගෙන ආවහම රෝස තමයි ඇත්තටම අවශ්‍ය තැනට එක්කරගෙන යන්නේ. ඒ වගේම ජගතුත් මුණ ගැහෙනවා. කොහොම වුණත් එයාට බංගලාවේ ඉන්න අවස්ථාව හැදෙනවා. මොකද ඒකට අනුමැතිය ජගත්ගෙනුත් ලැබෙනවා. ඉතින් ඒකට විරුද්ධ වෙනවා තානියා. නොදන්නා කෙනෙක් මේ විදියට නවත්ත ගන්න ජගත්ටත් පිස්සුනේ කියලා මේ වෙලාවේ කියන්න ඉඩ තිනවා. ඉතින් ඒ වෙලාවේදී තමයි ජගත්ගෙනුත් එයා බැනුම් අහන්නේ. මොකද තානියා හැම දෙයකටම මැදිහත් වෙන්න එපා. ඒක ගැන මම බලා ගන්නම් කියලා මෙතනදී අනිවාර්යෙන් තානියාට සැරෙන් ජගත් කියන්න ඉඩ තිනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.